ස්වබු දෑසනක් දවස දෙවන් වහන්සේ තුළ ආරම්භ කරන්නට ඔබට වරම් ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි දවසේ වැඩ කටයේුතු ආරම්භ කරන මොහොතේ අපි උන්හන්සගේ වචනය ශක්තියක් කර ගමු ඒතමයි ඇද උන්හසගේ වචනය ඔබට මට කතා කරනවා වැන්දබුව සහ විනිශ්චකාරය පිළිබඳව අපි දන්න උපමාවේ මේ උපමාව අපි දන්නවා වැැඳබුව අසරණ වෙච්ච කෙනෙක් විනිශ්චකාරයා ගාවට යනවා. ගිහිල්ලා අවස්ථා දෙකතුනකම ඇය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්නටයි කියලා ඇය ඔහුගේ නිල්ලනවා. ඔහු ගණන්ග නෙනෑ. නමුත් එක අවස්ථාවකින් ඇය නවතින්නෙත් නෑ. අපිට හමුුවනෝ අවස්ථා දෙකතුනකම ඇය ගිහිල්ලා පැරැත්ත කරනවා විිනිශ්චකාරයාට අනේ මට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න. ැමෑගේ මේ කනලව්ව නිසා බැගැහැපත් කනලව්ව නිසා ඇයට යුක්තිය ඉෂ්ට කරන අවස්ථාවක් ගැන උන්හන්සගේ වචනය අපිට කතා කරනවා අද මෙන් අපට පැහැතිලි කළ දෙනවා නොකඩවාම අපි යාඥඥා කරන්නට ඕන කියන වග. ප්‍රමාන්තන අපි පල්ලියට ගොඩවු නහම යාඥා කරන්නට නැත්තන් ෙදර යාාඥා කරනගොට අපි යාඥා කනකොට අපිට උත්තර ලැබෙන්් ඕනේ හරියට නිකං ෂැණක නෝඩල්ස් වගේ. විනාටි දෙකතුනෙ අපිට උත්තර ලැබෙන්් ඕනේ. දැන් අපි යාඥා කරලා අපිතුම පල්ලියටි ගිලා යාඥා කළ අපට ගෙදර එනකොට ඒයට උත්තරේ ලැබිල තියෙන් ඕනේ. නැත්තැන් උදේ යාඥා කලතින් හාවස වෙනකොට අපි ඉල්ල පුතේ අපට ලැබිලා තියෙන්ඩ ඕනේ අන්න ඒ වගේ දේවල්තමයි අපි දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලලා යාඥා කරලා අපිට දේවල් නැතුවනාම් මොකොද වෙන්නේ. අපි හිතනවා අරකොල්ලන්ගේ දේවල් ඩිතරයි දෙවියන් වහන්සේ න්නේේ මම ඉල්ලවා මටේ දේවල් ලැබෙන්නේ නෑ. මොකොද කරන්නේ පල්ලියන එක නතොර වෙනවා. යාඥා කරන එක නතොර වෙනවා ඇයි අපි හිතනවනේ මම ඉල්ලනවා මට දේවල් ලැබෙන්න්නෑ ඒ නිසා ම යාඥා කන්න එක නිසාම පල්ලියන්න එහෙම හිතෙනවා. තැන් ඒහෙම හිතන අයට, අද අපට ඇහෙන උන්වහසගේ වචනය ලොකු ශක්තියක් මේ වැන්ද පුුස්ත්‍රීිය කොච්චර අවස්ථාවක් තැනැත්තාගෙන් ඉල්ල නොවද ප්‍රේවාන්තයේ උන්හසගේ වචනය අපට පැදිබි කරලා දෙනවා. ඔබ පුළුවන් තරම් උන්වහන්සකෙන් ඉල්ලන්න ඔබ හිතන් දෙපා ඔබ ඉල්ලෙන දේබල් උන්වහස්සේ නොදී ඇතැයි කියලා. පෞ්ගලිකව කලනාාරල බන්නට ඔබ කොච්චරදේවල් උන්හසක ඉල්ල ඇද ඔබ ඉල්ලපු දේවල් ඔන්වහන්සේ නොදී ඉදල යෙනවාද ඔබ ඉතල බලන්න ඔබ සමාහරක් වෙලාට ඉල්ල නැහැම දෙයක්ම උන්හස්සේ දෙන්නේ නෑ අපි ඉල්ල නැහැම දෙයක් මං මතාතා පිට දෙන්නේ නෑනේ අපිට හොය ලබල් අවශ්‍ය ප්‍රමාණයට ඉතරය ලබා දෙන්නේ දෙවන් වහසේ ඔබට මට ඒදේවල් ලබා දෙන්නේ ඒ ප්‍රමාණයන උන්හස්සේ බලනවා ඔබ මම ඉල්න්නන දේතුළ කොච්චර කාලයක් ඔබට මට උන්න්නහස්සෙත් එක්කල ඉන් පුුවන් ඒනෙ වඩා වැදගත්වෙන්නේ ප්‍රමාතන සැලෙන්ඩපා අදහිරයට පත්වෙන්ඩ එපා අන්නේ වගේ උන්වහන්සේත් එක්කලා ඉන්න පුළුවන් තරම් නොකොඩවා යාඥා කරට කොච්චර කාලයදකීන එක නෙමේ වඩා වැදගත්වෙන්නේ මම කොච්චර කාලයක් උන්වහන්සේ තුළ යාඥාව තුළ ඉන්ඩ පුළුවන් කෙනෙක් ද මම ඒක නිසා දවසෙන් දෙකින් පැෙන් දෙකින් විනාඩියෙන් තප්පරෙෙන් දේවල් යාඥා කල උන්වහන්සේ ඔබට මට දේවල් නොදෙන්න්න පුළුවන් සමාරක් වෙලාවට දෙන්නට පුළුවන් උන්හන්සේ නමුත් වඩා වැදගත් වෙන්නේ නොපසුබට වීරෙන් ඔබ මම කරන යාඥඥාව අන්නේ වගේ යාඥාව තුළ ඉන්න එහෙම යාඥාව තුළ ඉන්ඩ පුළුවන් දවස බවට මේ දවස පත් කරගන්න නොකොඩවාම යාඥඥාවේයෙදන්න ඔබසිරු දෙනාටම जिस आई